මේ අරමු පුදුම ලෝකෙ මිනිස්සු එක එක විදිහට අනාවැකි කියනවා. ඉතින් එක එක විදිහට කියන අනාවැකි අතරේ අපේ අංග ලක්ෂණ බල්ලා කියන අනාවැකි හරිම ජනප්‍රිය. ඉතින් අද අපි කියන්න යන්නේ ඔබේ සුළු ඇඟිල්ලෙන් කියවෙන ඔබ ගැන රහස් කීපය. ඇඟිල්ලේ දිග සහ හැඩය අනුව තමයි මේ දේවල් කියන්නේ. ඔබේ ඇඟිල්ල දිහත් බල්ලා ඔබ මොන වගේ කෙනෙක්ද කියලා තීරණය කරගන්න. කොට ඇඟිල්ල, ඒ කියන්නේ වෙද ඇඟිල්ල පළකුණ පුරුකට ළඟා විය නොහැකි තරම් කොට ඇඟිල්ලක් තියෙන අය බොහොම ලැජ්ජාශීලී වැඩිය කතා නොකරන හැබැයි Tamange හීන කර නොබියව ළඟා වෙන කෙනෙක් හැටියටයි සැලකෙන්නේ. මෙහෙම අය Tamante එන අභියෝග හා අභියෝගයන් ගැන පුද්ගලයන්ට ස්තුති කරමින් ඒවා ජය ගන්න අය හැටියටයි සැලකන්නේ. සාමාන්‍ය ඇඟිල්ලක්, එහෙම නැත්නම් වෙද ඇඟිල්ලේ පළමුවන පුරුකතෙක් දිගු වෙන ඇඟිල්ලක් හිමි අය පරිණත හා සමබර පෞරුෂත්වයකින් යුතු කෙනෙක් හැටියටයි සැලකන්නේ. මේ අය පිටතින් බොහොම නිවුණු අය වගේ පෙනුනට ආධ්‍යාත්මික අතින් පොහොසත් බොහොම උණුසුම් හැය හැටියටයි සැලකන්නේ. දිඟු ඇඟිල්ල, නැත්නම් බෙද ඇඟිල්ලේ පළමුවැනි පුරුකට වඩා උස සුළු ඇඟිල්ලක් නම් ඔබට තියෙන්නේ ඔබ බොහොම චාම් ගති පැවතුම් තියෙන සරාගී ආකර්ෂණීය සහ උද්‍යෝගිමත් කෙනෙක්. ඔවුන් ළඟින් ඉන්නව නම් අනිත් අය බොහොම කැමතියි. තමන්ගේ චරිතය අන් අය කෙරෙහි ආකර්ෂණය කරවන්නත් මෙහෙමයි ගොඩක් කැමතියි. බොහොම හම්බෙන් අපි දකිනවා සුළු ඇඟිල්ල වෙද ඇඟිල්ල දක්වාම දිගයි. මේ වගේ අය බලයට බොහොම කෑදර දේශපාලකයෙක් හෝ කීර්තිමත් ප්‍රසිද්ධ පුද්ගලයෙක් වීමේ වැඩි ඉඩකඩක් තියෙන කෙනෙක් හැටියටයි සැලකන්නේ. සුළු ඇඟිල්ලේ මුල අනිත් ඇඟිලිවලට වඩා පහලින් පටන් ගන්න අයෙක් නම් ඔබ මෙන්න මේ වගේ කෙනෙක්. ඔබට ගොඩක් සිහින හා බලාපොරොත්තු තියෙනවා. ඔබ ජීවත් වෙන්නේ ඒ වගේම. ඒ වගේම සුළු ඇඟිල්ලේ පළමු කොටස කොටු හැඩයකින් යුතු අයෙක් නම් ඔබ බොහොම අවංක සත්‍යවාදී කෙනෙක්. බොහොම දුර්ලභ වටිනා ගතිගුණ ඔවුන්ට තියෙනවා. හරිම මිත්‍රශීලී. මේ අය බොහොම සංවේදී. මේ අය ඇදහිය නොහැකි නායකයන් විදිහටයි සැලකන්නේ. ඇඟිල්ලේ අග උල් වූ අය ඇදහිය නොහැකි පොදු දක්ෂතාවලින් පිරිපුන් අය. මේ වගේ අය ලේඛනයට බොහොම දක්ෂයි. හොඳට ප්‍රශ්න විසඳන්න පුළුවන් වගේම අලුත් භාෂාවන් ඉගෙන ගන්න බොහොම දක්ෂයි. වක්‍රාකාර සුළු ඇඟිල්ලක් හිමියේ සැලකෙන්නේ ගොඩක් අභියෝගවලට මුහුණ දෙන කෙනෙක් හැටියට. මේ වගේ අය කලහ කරන්න අකමැති. ඒ වගේම සාමකාමී. දැන්ම ඔබේ සුළු ඇඟිල්ල දිහා බලන්න. හඳුනා ගන්න ඔබේ ගතිගුණ. මෙවන් වටිනාතරතුරු රාශියක් දිනපතා දැන ගැනීම සඳහා අපව subscribe කරන්නත් අමතක කරන්න එපා.